පාර දිගේ සමග රැඳලින් අපි වත්සලා ගැන දන්නවා. ඉතින් වත්සලා ගොඩක් වෙලාට රුක්ෂාන්ට උදව් කරමින් තමයි හිටියේ. ඉතින් වත්සලාට උමනා කරලා තිබුණේ රෙහාන්ව පාට දාන්න. එයාට රස්සාවක්වත් බිස්නස් එකක්වත් එහෙම නැත්නම් ආදරයක් කරලා වෙන කෙනෙක් කසාද බැඳලා ජීවත් වෙන එකටවත් ඉඩක් දෙන්න වත්සලාට අවශ්‍ය කරේ නැහැ. නමුත් ඉතින් වත්සලා හදිසියෙන් පාර දිගේ කතාවේ අපිට දකින්න ලැබුණා. ඉතින් ඇත්තටම වත්සලා ඉන්නකොට නම් කතාවේ කුතුහලයක් ගොඩක් වැඩි වෙලා තිබුණ කියන්න අපි දන්නවා. විශේෂයෙන්ම සරණී ගොඩක් බයෙන් හිටියේ දවස්වල රෙහාන් ඒ වගේම වත්සලා යාළු වෙයි කියලා. ඉතින් අවංකව මේ වත්සලාට මොකද වුනේ කතාවේ හැටියට ඔයාට ඒ ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔයා දන්නවනේ ගොඩක් අයට මේ වෙනකොට හිතලා තියෙන්නේ රෙහාන්ගේ චරිතය සුදු චරිතයක් නම් නෙවෙයි කියලා. ඒකට හේතුව තමයි ඔය රුක්ෂාන සරින් සරේට කියන දේවල්. ඉතින් අවංකවම රුක්ෂානට බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා නම් එයා දැන් කසාද බඳලා ඉන්න ඕනේ. එහෙම නැත්නම් රුක්ෂාන සරින් සරේටම රෙහාන්ට වද දීදී මේ විදියට පස්සෙන් එන්න ඕනේ නැහැ. තමන්ගේ සල්ලි වියදම් කර කර වත්සලා වගේ කෙනෙක් තියාගෙන ඉන්න ඕනෙත් නැහැ රෙහාන පාරට දාන වැඩේට. ඉතින් අවංකවම වත්සලා හදිසියේ මතුරු දහන් වුණේ. ඒකත් රෙහාන්ගේ සැලසුමේ කොටසක් වෙන්නත් පුළුවන්. ඉතින් වත්සලා රෙහාන්ගේ දේවල් වලට කරදර කරනකොට රෙහාන් ගොඩක් අවස්ථාවල වත්සලාට බැනලා තියෙනවා. හැබැයි දිගින් දිගටම සරණි පස්සෙන් වගේම රුක්ෂාන ඒ වගේම වත්සලා MD පස්සෙන් යනකොට ඒක රෙහාන්ට දරා ගන්න බැරි වුණා. අනිත් එක තමයි ඔය MD ඇතුළු කට්ටිය වත්සලා හරහා රුක්ෂාන හරහා ඇත්ත දැනගනී කියලා රෙහාන්ට බයක් තිබුණා. ඒ කියන්නේ රෙහාන්ගේ සරණිගේ විවාහය ගැන. ඉතින් ඒ නිසා වත්සලා පැහැරගෙන මේ වෙනකොට සංගවගෙන ඉන්න පුළුවන්. ඉතින් ඉදිරියේදී වත්සලාව අපිට පාර දිගේ කතාවේ දකින්න පුළුවන් වේවි. ඉතින් ඒ වගේම එදා පටන් රෙහාන්වත් වෙනස් විදියකට අපිට කතාව හරහා දකින්න ලැබේවි. ඉතින් වත්සලා නැවතත් අනිවාර්යයෙන්ම කතාවට එනවට ඔයා කැමති නම් ඒ ගැන ඔයාට දැන් අවංක අදහස කමෙන්ටයක් විදියට අපිට කියන්නත් අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම තමයි වත්සලා රුක්ෂාන මේ දෙන්න යළිත් එකතුනත් රෙහාන්ට ඒ වගේම සරණිට මෙන්න මේගොල්ලන්ගෙන් අනිවාර්යයෙන්ම රුක්ෂාන්ට අවස්ථාව ලැබෙනවා වත්සලාත් එකතු කරගෙන තමන්ගේ පලි ගැනීම සම්පූර්ණ කරන්න. ඉතින් වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයාර් කරන්න මතක ඇතුව චැනල් එකට සබ්ස්ක්‍රයිබ් වෙන්න කියලා ආදරෙන් ඉල්ලීමක් කරනවා.